අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා බොරු ගණනාවක් කිව්වා. එකක් තමයි පිරිපාදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහිමි වුණා කියලා. ඇත්තෙම 2003 දී LIOC සමාගමට තෙල් තිල්ලරට විකිණීමේ බලපත්‍රයක් ලබා දුන්නු ඒ විශ්‍රාමිකයාගේ ආණ්ඩුව සමයේදී තමයි ලංකාවේ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් වුණේ. තෙල් පිරිපාදු කිරීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නැහැ. ඕනෑම කෙනෙකුට ලංකාවට ඇවිල්ලා කිසිම බලපත්‍රයක් ලබා ගන්න නැතුව තෙල් පිරිපාදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරිපාදුවක් ආරම්භ කිරීමට පැමිණ නව ආයෝජකයෙක්. ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න තීරණය කළාම ඒකට විරුද්ධව කටයුතු කළෙත් ඔය වෘත්තීය සමිතිම තමයි. ඒ වගේම අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය මේ දිනවල අපෙන් දැවි තෙල් මිලදී ගන්නෙ නැහැ විදුලි නිෂ්පාදනය සඳහා. දැනටමත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල් වලින් හදපු දැවි තෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ටැංකි වල ගබඩා කරගෙන බලන් ඉන්නවා. ඒ නිසා බොරතෙල් ආනයනය කිරීම නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වෙනවා කියන එක තවත් බොරුවක් පමණමයි. ඒ වගේම පිරිපාදුවේ වත්මන් ධාරිතාවයේ පිළිබඳ නිෂ්පාදනය වෙන එකිනෙක භාණ්ඩ වර්ග පිළිබඳ මේ වෘත්තීය සමිති මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කරලා කිව්වේ පට්ටපල් බොරු. ඒ ඉලක්කම් ඔක්කොම වැරදි.